සුබතාව සක්සිරුදෙන අටම නැවතත් ස්ත්‍රී මොටිවේෂන්ස් දින් පැමිණ මංජුශ්‍රී රාජපක්ෂ තවත් ලස්සන අලුත් දවසක වැදගත් දෙයක් කතා කරන්න ආවේ. අද මං හිතුවා පොඩි වෙනසක් කරන්න පොඩි රේස් එකක් දුවන්න කියලා. අපි ආවා පොඩි පිටණියකට. ඉතින් මේ ග්‍රවුන්ඩ් එකට ආපුවම පොඩි ෆීලිං එකක් එනවා පොඩි අර ස්පෝටි ඩියයක් එනවා. අපි තැන් තැන් වලට ගියාම අපිට අයිඩියාස් එනවා වගේ පිටණියකට ආපුවම සාමාන්‍ය අපිට අයිඩියක් එනවා පොඩි ස්පෝර්ට්ස් ගතියක් එකට එනවා ස්පෝටි ගතියක්. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ ස්පෝර්ට්ස් ගැන පොඩි දෙයක් තමයි ලස්සන කතන්දරයක්. මේක සත්‍ය සිදුවීමක්. 2021 තුල මේ තිබ්බ ඔලිම්පික්ස් වල විශේෂයෙන්ම මේ මීටර 110 කඩු මතින් පැනීමේ සූර්යයා දිවීමේ සූර්යයා මේ මීටර 110 කඩු මතින් දිවීමේ සූර්යයා ගේ ඔහුට සිදුවුණු කතන්දරයක් කියන යන්නේ. හරිම ලස්සන සිදුවීමක්. මොකද්ද මේ සිදුවීම? මොහු ඔලිම්පික්ස් වලට එන්නේ ජමේකාවලින්ද. ඔහුගේ නම හැන්සල් පාච්මන්ට්. හැන්සල් පාච්මන්ට් කියන මීටර 110 කඩුළු මතින් දිවීමේ සූර්යයාගේ කතන්දරේ මේ. 2021 වසරේ මේ තිබුණු ඔලිම්පික්ස් වල විශේෂයෙන්ම මේ තරගකරුවා අර්ධ අවසන් පූර්ව තරගයට යනවා. යද්දී ඔහුට ක්‍රීඩාංගණයේ ස්ටේඩියම් එක හොයාගන්න බැරි වෙනවා. ඔහු අතරමං වෙනවා. ඔහුගේ රටේ නෙමේ තිබ්බේ වෙනත් රටක නිසා ඔහුට හොයාගන්න අපහසු වෙනවා. මේ මොහොතේ එතන හිටියා කාන්තාවක්. ඔහු ඇය ළඟට ගිහිල්ලා කියනවා, මට පුංචි උදව්වක් කරන්න පුළුවන්ද? මම පොඩ්ඩක් අතරමං වෙලා ඉන්නේ. මම ඔලිම්පික් රේස් එක දුවන්න තියෙනවා. මට තව හරියටම සුළු කාල වේලාවක් තියෙන්නේ. මම ඉක්මනට යන්න ඕන ග්‍රවුන්ඩ් එකට. නැත්නම් මට මගේ ඉවෙන්ට් එක මිස් වෙනවා. ඉවෙන්ට් එක මිස් වුණොත් මට ඔලිම්පික්ස් වල මට ජයග්‍රහණය කරන්න බැරි වෙයි. මගේ හිතේ විශ්වාසයක් තියෙනවා මම ජයග්‍රහකයෙක් කියලා. ඉතින් නමුත් මට මේකට සහභාගි වෙන්න වෙන්නේ නැහැ කියලා මට පොඩ්ඩක් පුළුවන් නම් උදව්වක් කරන්න මේ තැන මන් දන්නේ නැහැ කියලා. පස්සේ මේ කාන්තාව ඉක්මනට ඔහුවත් අරගෙන ටැක්සි එක ගිහිල්ලා ටග්ගල ටැක්සින් ස්ටේඩියම් එකයි නවත්තලා ඔහුට කියනවා ඔබ දුවන්න ඉක්මනට කියලා. මේ කාන්තාව ඒ බිල ඔක්කොම ගෙවද්දි ඔහු නැවතත් හැරිලා කියනවා මට ඔබේ දුරකථන අංකය දෙන්න කියලා. ඒ ෆෝන් නම්බර් එක අරගන්නවා ඒ මොහොතේ. අරගෙන ඔහු රේස් එකට දුවනවා. කොමාරි සුමාන දෙකක් ඔය කාලයක් ගෙවුනට පස්සේ දිනක් එදා ඔහු අර අතරමං වෙච්ච ඒ ස්ථානයේදී ඔහු එතනට ඇවිල්ලා කෝල් එකක් ගහනවා මේ කාන්තාවට. මේ මොහොතේ මේ කාන්තාව මෙතනට පැමිණෙනවා. ඇයි කතා කරන ඔහු කවුද මේ? ඔබට පොඩක් එන්න පුළුවන්ද මේ ස්ථානයට? ඔබට මතකද මෙමයි කියලා? ඒ මොහොතේදී ඇය පැමිණුණාන් පස්සේ ඇයගේ අතට ඔහු ගෝල් මෙඩලේ ගලවලා ඔහුගේ අත ඇයගේ අතට දෙනවා. ඇයගේ අතට දෙනවා ගෝල් මෙඩල් එක. ඊට පස්සේ කියනවා, දන්නවද අර්ධ අවසන් පූර්ව තරගේ මම සහභාගි වුණේ නැත්තම් මට අවසන් තරගයට සහභාගි වෙන්න වෙන්නේ නැහැ. ඒ ඔබ මට දැක්වු සහයෝගය නිසා තමයි. මං ඔබව අමතක කරන්නේ නැහැ. ඒ මතකයේ තියාගෙන තමයි මං ඇවිල්ලා මේක දුන්නේ ඔබට. මේක ඔබටයි අයිති, මට නෙමෙයි කියලා. ඒ ගෝල්ඩ් මෙඩල් එක දෙනවා. ඊට පස්සේ කියනවා, අයියෝ මට මොනවාරද ගෝල්ඩ් මෙඩල් එක? ඒව නෙමෙයිනේ. නෑ, මං කොමත් ජයග්‍රහකයා කියලා මගේ නම සටහන් වෙනවා. නමුත් ඔබ කරපු ඒ උතුම් ක්‍රියාවට මෙන්න පුංචි තෑගක් කියලා. ඊට පස්සේ ආන ඔබට කීයක් ගියාද මේ ටැක්සි එකට? කොපමණ මුදලක් ගියාද? ඒකත් මම ඔයාලට පේ කරන්නම්. කීයද කියලා. ඒතරේ කාන්තාව කියනවා මෙච්චරක් කියලා. ඒ මුදලත් ගිහලා ඊට අමතරව ඇයට චොක්ලට්ස්, ඇයට අවශ්‍ය කරන තිලින, එක එක තිලින වර්ගම එක එක දේවල් ලබා දෙනවා ඇය කරපු උතුම් ක්‍රියාවට. ඉතින් මේ කතාව තුළ ලස්සන සිදුවීම තමයි ඔහු ඇය සොයාගෙන ගියා. ඇය සොයාගෙන ඔහු ආවා. ඒ මුකුත් නෙමේ ඒ කරපු උතුම් ක්‍රියාවලිය නිසායි. ඒ වගේ ගතිගුණ තියෙන පුද්ගලයන් මේ ලෝකේ අගයන් ඕන. පුංචි අයට විශේෂම වැඩිමහල් අයට මේ සෑම කෙනෙකුටම වැදගත් කාරණාවක් තමයි මේ කෘතගුණ පල කිරීම. ඒ වගේම කළගුණ සැලකීම. බලන්න ඔහුට ඉවෙන්ට් එකට සහභාගි වෙන්න බැරි වෙනවා ඇයි නැත්තම්. ඇය කරපු සපෝට් එක. ඒ වෙලාවේ මුදල් ගැන හිතුවේ නැහැ. ටක් ගාලා ටැක්සි එක දාගෙන ගිහිල්ලා ඔහු එතනින් නතර කරලා අනිත් පැත්තට ඇය යනවා. ඒ මොහොතේ ඇය මුදල් ඉල්ලන්නවත් මගේ ගාන ගෙවන්නවත් ඒ කිසිම දෙයක් නෙමෙයි. හැබැයි ඔහු ඇගේ නම්බර් එක ඉල්ල ගන්නවා. අවසානයේදී ඔහු අවසාන තරගයේ ප්‍රථම ස්ථානයේ මීටර 110 කඩළු මැතින් දිවීමේ ශූරයා වෙන හැන්සල් පාච්මන්ගේ ජීවිතයෙන් තිබුණා ඒ යහපත් ගතිගුණය. විශේෂයෙන්ම අපේ ජීවිතවලටත් මෙවන් වූ සිදුවීම් රැසක් දැනගන්න පුළුවන්. අපිටත් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා.
ජීවිත ගමන තුල ප්‍රශ්න කරදර බාධාවල් ඕන තරම් නම් තියෙනවා. හැබැයි මොනවා තිබුණත් අපිට අපේ තියෙන හොඳ ගතිගුණ, හොඳ සීරිත් විරිත්, හොඳ සාර ධර්ම, හොඳ සදාචාරය මේ දේවල් නැති කරගන්න බෑ. ප්‍රශ්න එන්න පුළුවන් ප්‍රශ්නාව කියලා අපේ තියෙන ගති පැවතුම් නැති කරගන්න බෑ. මොනවා නැතත් අපි තුල ගති පැවතුම් හොඳට තියෙන්න ඕන. විශේෂයෙන්ම කළගුණ සැලකීම අමතක කරන්න එපා. පුංචි කාලේ අයන්න, අල්මයන්, මායන්, අම්මා කියලා උගන්වපු ගුරු මෑණියන්ව මතකයේ තබා ගන්න. ඇයට කළගුණ සැලකන්න. ඇයව බලන්න යන්න. මොකද අද ඔබ රචනාවල් ලියන්නේ. අද ඔබ ලොක්කෙක් වෙලා ඔබ අද ඉන්නේ ඔෆිස් එකක වෙන්න පුළුවන්. ඔබ ඩොක්ටර් කෙනෙක් වෙලා හොස්පිටල් එකක ලොක්කෙක් වෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඔබ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. එමෙතත් ඔබ දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. නමුත් අර අයන්න, අල්මයන්, මායන්න කියන මුල් ගුරුතුමිය ඒ ඉගන්වපු අකුරු නිසා තමයි අද ඔබ රචනාවල් ලියන්නේ. අද ඔබ බෙහෙත් තුණ්ඩු ලියන්නේ. රෝගීන්ට අවශ්‍ය කරන දේවල් ලබා දෙන්නේ. මේ සෑම දෙයක්ම ඒ මුල් ගුරුතුමිය නිසායි. අපි ගොඩක් කරලා අපි මතක තියාගන්නේ අපේ A levels වල උගන්වපු සර්ලා ටීචර්ස්ලව. එසේත් නැත්නම් සමහරක් වෙලාවට අපිට කෝසස් වලදී උගන්වපු සර්ලා ටීචර්ස්ලා. එමත් නැත්නම් අපිට ජොබ් එකකට ගිහිල්ලා අපේ ඉන්න සර්ලා ඒගොල්ලන්ට අපි මතක තියාගන්නේ. නමුත් අමතක කරන්න එපා ඔබේ මුල්ම ගුරුතුමිය. පුංචි ගුරුතුමිය. පුංචි කාලේ හෝඩියේදී ඔබට ගන්නපු අකුරු ගන්නපු ටීචර්ව අමතක කරන්න එපා. එසේත් නැත්නම් ඔබට අපි තුමු ස්පෝර්ට්ස් වලින් ගමු. ක්‍රිකට් කෙනෙක් වෙන්න පුළුවන්, ෆුට්බෝල් ප්ලේ කෙනෙක් වෙන්න, රග්බි ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඇත්ලීට් කෙනෙක් වෙන්න පුළුවන්, කරාටි ප්ලේ කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම ක්‍රීඩාවක. ඔබේ මුල් ගුරුතුමාව අමතක කරන්න එපා. මුල් ගුරුතුමා තමයි සමහර ක්‍රිකට් කෙනෙක් නම් ඔබට බැට් එක අල්ලන්න ඉගැන්වුවේ ඔහු. ඔහු අමතක කරොත් ඔබගේ අන්තිම කෝච් නෙමෙයි. ඔබ අපි තුමු ශ්‍රී ලංකා ටීම් එකේ නැෂනල් ටීම් එකේ සෙල්ලම් කරනවා කියලා. ඔබේ දැන් ඉන්න කෝච් නෙමෙයි ඔබේ වටිනාම කියන සම්පත. ඔබට දැන් ඉන්න කෝච්චුත් වටිනවා. හැබැයි ඔබේ පළවෙනිම ඔබට බැට් එක අල්ලන්න උගන්වපු ඒ සර්වර්. එසේ නැත්නම් ඔබ පාපන්දු ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන්, ක්‍රිකට් ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන්, ඇත්ලීට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට දුවන්න උගන්වපු ගුරුවරයාව අමතක කරන්න එපා. ඔබ ඔලිම්පික්ස් දිව්වත් ඔබට මතක තියෙන්න ඕන මගේ එදා මගේ ෆස්ට්ම ට්‍රේනර්, මගේ ෆස්ට්ම කෝච් මෙයයි කියලා. ඉතින් හැන්සල් පාච්මන්ට ජයග්‍රහණය සඳහා යන්න තිබ්බ හොඳම මාවත තමයි ඔහු තුල තිබුණා වේ ගති පැවතුම. ඔහු තුල ඔහු දින්නට පස්සේ එතන කතන්දර ඉවරයිනේ. ගෝල් මෙඩල් එක උට ලැබුණා. එහෙනම් ඇයව මොනවද හම්බෙන්නේ යන්නේ? මගේ කොටස මං කරගත්තා කියලා ඔහුට ඉන්න තිබ්බා. නමුත් ඔහු ඇය සොයාගෙන ගියා. ඇය සොයාගෙන ගියේ ඒ කරපු හොඳ යහපත් ක්‍රියාවලියට කෘතගුණ දක්වන්නයි. ඉතින් අපේ ජීවිතය තුලත් අපිට නොයෙකුත් අවස්ථාවල් වලදී හිතෙන්න පුළුවන් අපි අද ඉන්න තැන්වලදී අපි ඉහළ මට්ටමක ඉන්නවා කියලා. අපි උසස් කියලා හිතෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න අපි ඒ තැනට එන්න අපිට සපෝට් කරපු අය ගොඩාක් ඉන්නවා. ඒ සපෝටර්ස් ලව, ඒ කෝචස් ලව, ඒ ටීචර්ස් ලව, ඒ මාස්ටර්ස් ලව, ඒ කිසිම කෙනෙක් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ විතරක් නෙමේ අපිට උදාහරණයක් වශයෙන් කිව්වොත් කන්න දුන්නු අත අපි හපා කන ජාතියක් අද වෙලා තියෙන්නේ. අද අපිට වෙලා තියෙන්නේ කන්න දුන්නු අත හපා කන ජාතියක් වෙලා අපි. හැබැයි මතක තියාගන්න ඔබට බත් කටක් හරි දුන්නා නම් කෙනෙක් අමතක කරන්න එපා. ඔව් හෝ ඇව. ඒ තමයි ඔබේ ජීවිතේ වටිනා කියන්නව සම්පත. කලේ ගුණ සලකමු. අසාසිට ඔබ සිදු දෙනාටම ස්තුතියි.